අදාපි ආවා කොළඹ කොරණ පාරේ වැතරට. මා මේ සිටින්නේ වැතර ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ. වැතර කියලා මේ ගමට නම මේ ආකාරයෙන් බැබහැර වෙන්න හේතු වෙලා තියෙන පාරිසරික සාධකය. බොහෝ දුරාතීත ඉඳලා මේ ප්‍රදේශය ඉතාම සස්සිකත්වයෙන් ගහනව තිබුණයි කියන එක තමයි පුරා කතාවන් පෙන්වලා දෙන්නේ. ඒ කතාවන්ට අනුව මේ ප්‍රදේශයේ තර්මක විශාල බැවක් තිබිලා තියෙනවා. මොකද මේක මේ වාපී සංස්කෘතියකට උරුම කලාපයක් නෙමෙයි. නිරන්තරයෙන්ම වැස්ස තියෙන දිය කඳුර වලින් දියත් ගලාගෙන යනවා. හැම නිතරම වැව පිරලා ඉතිරලා තිබුණා. ඒ නිසාම තමයි යලමහ දෙකන්නේ ඕන හැටියට ගොවි තැන්පත් කරගන්න පුළුවන්කමකුත් තිබුණා. මෙතනින් පාරක් වැටුණයි කියන එකත් මේ පුරා කතාවේ කියවෙනවා. මේ පාර වැටුණත් එක්ක තමයි මිනිසුන් එතර මෙතරට යන්න පටන් අරගෙන තියෙනවා. මොකද මේ පාරත් එක්ක ගැල්වලින් යන එන උදවියේ පයින් ගමන් කරන උදවියේ පවා මෙතන මේ ලැබුම් පලක් විදිහට භාවිතා කරලා තියෙනවා. වැව තියෙන හොඳ හැටියට නාකියා ගන්න පුළුවන්. මෙන්න මේ යන එන උදවිය හැමෝම මේ බෑතර බෑතර කියන එක කියන්න පටන් අරන් තියෙනවා. මොකද මේකේ විශේෂත්වයක් තියෙන අර වැව්තර හරිම ලස්සනට අලංකාරයට තියෙනවා. මේක පරපුරෙන් පරපුරට මේ බෑතර බෑතර කියන එක බැවහැර කරන්න ගත්තා. එහෙම පරපුරෙන් පරපුරට බැවහැර කරලා තමයි මේ ගම් පලාතට නම බැවහැර වුණේ බෑතර කියන්නේ.